මේ තියෙන්නේ බොරලන් නිදන් ඔහිය හරහා හෝටන් තැන්නට යන පාර ලංකාවේ තියෙන ලස්සනම පාරක්. ඉතින් මේ පාරේ තියෙන ලස්සන නිසාම ගොඩක් මියුසික් වීඩියෝ ෆොටෝ ෂූට් එහෙමත් මේ පාර ෂූට් කරනවා. ඉතින් අපි මේ පාරෙන් මීදුම පොද වැස්ස එක්ක හෝටන් තැන්න පිවිසුම දක්වා ගිය චාරිකාව මේ වීඩියෝකින් ඕගොල්ලන්ට රස විඳින්න පුළුවන්. ඉතින් අපි එදා හපුතලේට ගියේ ලිප්ටන් සීට් බලන්න යන්න කියලා. හැබැයි හපුතලේ ටවුන් එකට එක දිගට වහින්න ගත්තා. හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද අපි ලිප්ටන් සීට් යන්න කියලා හපුතලේ ටවුන් එකට ගියා. හපුතලේ ටවුන් එකට හොඳටම වහිනවා. ඉතින් අපි වැස්ස පාන කාල ටික වෙලාවක් හිටියා. වැස්ස පායන පාඩම් නැන්නේ. ඊට පස්සේ දැන් ආපහු බයික් කරවගෙන අපි වැලිමඩ පාරේ යනවා ඔහොයියට. ඉතින් දැන් ගිහිල්ලා බොරලන්ද ටවුන් එකට ගිහිල්ලා බොරලන්දෙන් ඔහොයිය පාරට දාලා බලමු මොකද්ද බලන්න තියෙන්නේ කියලා මේ පාරේ. මේ තියෙන්නේ බොරලන්ද ටවුන් එක. තවඩියක් ඉස්සරහින් වමට හරවන්න තියෙන ඔහොයිය පාරට. මේ දැන් හරවන්නේ ඔහොයිය පාරට. හොඳට ඉර පායලා තියෙන දවස්වල වුණත් මේ පාර අඳුරෙන් වැහිලා අద్భుත ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ පාර ගියේ වැහිබර කාලගුණයක් තියෙන දවසක නිසා ඒ අద్భుත ස්වභාවය තවත් වැඩි වෙලා තිබුණා. ඉස්සරහට යන්න තියෙන්නේ
කලිනුත් කිව්වා වගේ මේ හොය පාර හරිම අద్భుත ස්වභාවයක් තියෙන පාරක්. මේ පාරේ වැස්සේ තෙමි තෙමි සීතලෙන් ගැහි ගැහි යද්දි දැනෙන හැඟීම් වචනෙන් විස්තර කරන්න අමාරුයි. හරියට අපි හොල්මන් චිත්‍රපටියක පසුතලයක ඉන්නවා වගේ. මේ පාරෙන් තමයි උඩවේරිය හරහා යකාගේ පඩිපල යන්නේ. මෙතනින් තමයි පාර වෙදින්නේ. දැන් මේ හෝටන් ෆේස් පැත්තට යන්නේ මෙහෙන්. හෝටන් ෆේස් පාරෙත් මගින් තියෙනවා යකාගේ පඩිපල යන්න පාරක්. ඒ තමයි හෝටන් ෆේස් පැත්තේ යකාගේ පඩිපල යන පාර. ලස්සන ලොකේෂන් එකක් අත්‍තරම් මෙතන. කොහොමද ක්ලයිමේට් එක? Thank you.
දැන් වැස්ස නම් පායවුවා ඉතලට ආයෙ වයිට් ගන්න දැන් මේ අපි හෝටල් ප්ලේස් අතර පොඩ්ඩක් ගිහින් එන්න කියලා යන්නේ මෙතනින් එහාට පරිසරයේ තවත් ලස්සන වගේම හැඟීම් බර වෙනවා පරිසරයේ තියෙන්නේ ලංකාවේ වෙන කොහෙවත් දකින්න බැරි අමුතුම කුල පාටක් ගස්වල කඳන් වල වගේම පාරේ තියෙන බෝක් වලත් පාසි බැඳිලා හරිත බැහැයින් බබලෙනවා මෙන්න මේ හරියෙන් තමයි හෝටල් ප්ලේස් එකෙන් ඩෙවිල් ස්ටෑගේට් යන පාර වෙදලා තියෙන්නේ මෙතනින් පල්ලෙහාට යකාගේ පඩිපෙළ බලන්න යන්න හොඳ කාලගුණයක් තිබ්බ දවසක් වුණත් අපි ඒ වගේ ඇඩ්වෙන්චර් රයිඩ් එකකට ලෑස්ති වෙලා නැති හින්දා අපි හෝටන් තන්න පිවිසුම් බලා පිටත් වුණා ඉතින් ගයිස් අපි හෝටන් ප්ලේස් පටන් ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ. තවඩිය ඉස්සරහට ගියාට පස්සේ ටිකට් කවුන්ටර් එක තියෙනවා. ඉතින් අපි හෝටන් ප්ලේස් පැත්තට යනවා නම් එතනින් අනිවාර්යෙන් ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් දැන් හෝටන් ප්ලේස් යන්න වෙලාවක් නැහැ. ඒකින්ද ටිකට් එකක් අරන් ඒ පැත්තට ගිහලා තේරුමක් නැහැ කියලා හිතනවා. මොකද ටිකට් එකත් රුපියල් 500ක් විතර වෙනවා. දැන් අපේ ගමන මෙතනින් ඉවර කරනවා. අපි ඔහොය පැත්තට ආවේ පොඩ්ඩක්. ඉතින් වහින්නත් ඇහෙට තියෙන හොඳරම. නාලා තමයි ගෙදර යන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකේ හම්බෙමු. ඉතින් ඔන්න ඔය විදිහට අපේ චාරිකාව හෝටන් තැන්න පිවිසුම ගාවින් ඉවර වුණා. ඊට පස්සේ අපි ආපහු
ඔහිය හරහා බොරලන්දට යන්න පිටත් වුණා. ඉතින් අපි හෝටන් තැන්න පැත්තට එද්දි තිබ්බටත් වඩා ඔහිය පාර ගොඩක් ලස්සන වෙලා තිබ්බා. මොකද ඒ වෙලාවේ ආපු ඇස්ස නිසා පාරට මීදුම ගහලා පාරවල් තෙත් වෙලා පරිසරයේ කොළපාට තවත් වැඩි වෙලා තිබ්බා. ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා මෙතනින් ඉදිරියටත් මේ වීඩියෝ එක බලලා ඒ පරිසරය විඳ ගන්න කියලා.